මීට වසර 7කට පෙර අලුත් අවුරුදු දිනයේදී මේ තොටමුල්ල කුණුකන්ද ජීවිත 32ක් බිලිගනිමින් ණය යාමකට ලක් වුණා. නව ඩියුලක්ස් පෙන්ටලයිට් හයිජීන් ප්ලස් නිවස් වන්න ගැනීම පාරම්පරික විශ්වාසය. එලෙස මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් ඔවුන් සිහිපත් කිරීම වෙනුවෙන් අද මේ තොටමුල්ලට පැමිණ සිටියා. කසල කඳු පිළිබඳ එවන් අමිහිරි මතකයක් හමුවේ වුවද ජනතාවට ආර්ථික වාසි ගෙන දෙන කුණු කන්දක් පිළිබඳවද අපට තොරතුරු දැනගන්නට ලැබුණා. කුණු කන්දක් කිව්වහම සාමාන්‍යයෙන් අපිට මතක් වෙන්නේ ඉතාමත් අප්‍රිය ජනක සිතුවිල්ලක්. හැබැයි ඔබ දන්නවද ලෝකේ බොහොමයක් රටවල් මේ කුණු කඳු තම ආර්ථිකයට සම්පතක් බවට පත් කරගෙන තිබෙනවා. අපේ රටේ තන්න එහෙම කාලයක් ගැටලු රාශියකට මුහුණ දීලා මේ වෙද්දි අපේ රටේ ආර්ථිකයට සම්පතක් වෙච්ච කරදියාන කුණු කන්ද ගැනයි අද අපි මේ කියන්න ආවේ. අපි යමු එතන මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න. කරදියාන ප්‍රදේශයට කුණු බැහැර කිරීමට බලධාරීන් පියවරගෙන තිබුණේ 1990 වර්ෂයේ සිටයි. පළාත් පාලන ආයතන 7ක අපද්‍රව්‍ය මෙම ප්‍රදේශයට බැහැර කරනවා. එලෙස මෙම කසල අංගණයට දෛනිකව බැහැර කරනු ලබන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 550කට අධිකයි. ඒ හේතුවෙන් මෙම කසල අංගණය කුණු කන්දක් බවට පත්වීමත් සමග ප්‍රදේශවාසීන් ඊට දැඩි විරෝධයක් පළ කළේ ජල මූලාශ්‍රවලට සහ පරිසරයට ඇතිවන හානිය හේතුවෙන්. 2010 වසරේදී අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මගින් මෙහි ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපනය කළා. එම අපද්‍රව්‍ය මෙම මධ්‍යස්ථානයේදී ක්‍රියාවලි කිහිපයකට භාජනය කරනු ලබනවා. රැගෙන දිර්ණ අපද්‍රව්‍ය විශේෂයෙන්ම කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා භාවිත කරනවා. එතන අවශ්‍ය කරන උපකරණ මේ ආයතන සතුව තිබෙනවා. විශේෂයෙන්ම දවසකට මෙට්‍රික් ටොන් 50ක 60ක ප්‍රමාණයක් අපිට කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තිබෙනවා. දහනය කළ හැකි අපද්‍රව්‍ය කෙරළ පිටිය අපද්‍රව්‍ය මගින් විදුලිය ජනනය කරන ව්‍යාපෘතිය වෙත අපි යොමු කරනවා, ප්‍රවාහනය කරනවා. ඊට අමතරව ප්‍රතිචක්‍රීකරණ හැකි අපද්‍රව්‍ය අපි තරමක් දුරට නැවත ප්‍රතිචක්‍රීකරණ සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතුත් මේ ස්ථානයේදී සිදු වෙනවා. තව දුරටත් ඉවතලන වීදුරු කටු උපයෝගී කරගනිමින් බිම් ඇතිරුම් ගල් නිර්මාණය කරන අතර ඉවතලන ප්ලාස්ටික් භාවිතයෙන් විවිධ නූල් වර්ග නිර්මාණය කිරීමද මෙම ව්‍යාපෘතිය මගින් සිදු කරනවා. ඒ හරහා මෙම මධ්‍යස්ථානයේ රැකියා අවස්ථා රාශියක් නිර්මාණය වී තිබෙනවා. අපි මෙච්චර කාලෙ මේකෙන් තමයි ජීවත් වුණේ. කෑව බීව හැමදේම කරේ ළමයි තිබන්නේ සියලුම දේ කරේ මේකෙන් තමයි. ඇත්තට මේක කියනවා නම් ලොකු සම්පතක් අපිට. ප්‍රතිචක්‍රීකරණ කටයුතු සඳහා ඉන්නවා 15ක් 18ක් විතර වගේ. ඒ කියන්නේ දෛනිකව 15ක් වගේ නිරන්තරම් පැමිණනවා. නැත්නම් 20ක් 22ක් වගේ ඉන්නවා. සියලුම දෙනා ගමේ ඉන්නේ. ඒ වගේ තමයි ඒගොල්ලෝ සෑහෙන කිසියක් සෑහෙන ආදායමක් පේ ගන්නත් හැකි වෙනවා. වත්මන් තත්වය සමග මෙම කුණු කන්ද උස්වීමද අඩු වී තිබෙන්නේ මෙහි බැහැර කෙරෙන අපද්‍රව්‍ය වලින් 5%කටත් අඩු කසල ප්‍රමාණයක් පමණක් දැන් කුණු කන්දට බැහැර කෙරෙන බැවිනුයි. රටේම කුණු ගෙනල්ලා එකතැනකට දාන්නේ නැතුව අතීතයේත් මේ වගේ විධිමත් වැඩසටහන් ක්‍රියාත්මක වුණා නම් මේතට මුල කුණු කන්ද නායකයා වගේ ඉතාමත් අමිහිරි ඛේදවාචකවලට අපේ රටේ අහිංසක ජනතාව ගොදුරු නොවන්නට තිබුණා.